සත් ධර්මාශරාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනී බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානන් වෙන්නේ තිලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් කෙරෙහි අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රීසත් ධර්මරත්නයෙන් අබමල් රේනුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කර වගෙන ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන දේශනාගත ධර්මේශ්‍රවනය කරලා එයින් ලැබෙන අවවාධ අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කර ගණ්ඩත් ඒතුලින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසෙන්ඩත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඉතාම ඉක්මං භවයක චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සසර කතරින් එතරවීමේ බලාපොරොත්තු ඇතුවයි ධර්මශ්‍රවනය කරන්න සූදානංවෙන්න පින්නතුනී ඒ උතුම් බලාපොරොත්තුව ඒ ආකාරයෙන්ම මුදුම්පත්තේවා කෙ ලාශිරුවාද කරනවා. අද ධර්ම දේශනාවේ මාතුෘකාව හැටියට ධම්ම පද පාලියයේ සඳහන්වන තවත් උතුම් ගාතාරත්නයක් යොදාගන්න කල්පනා කළා ඒ ගාතාරත්නය තමයි යාව දේව අනත් අනහායේ ඥතං බාලස්ස යහායහයි. හන්ති බාලස්ස සුක්කන් සංගන් මුද්ද මස්ස විපාතයක්ය. අපේ බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර වැඩෙඉන්න කාල. පිනතුනි මහමුගලන් මහරහතන් වහන්සේ ලක්කන මහරහතන් වහන්සේ ජිු පව්ව මුදුණේ ඉදල රජගහනුවරට පින්ඩ පාති වඩින් ඒ සඳහා කන්දවඩින් බැහැගෙන බැහැගෙනෙනකොට මහම කලන් මහරහතන් වහන්සේට සිනහවක් පහළ වුණා. ලක්ඛණයන් වහන්සේ එක දැක්කලා රහතන් වහන්සගෙන් අහනවා ස්වාමීණී සිනහ පහල ක ළියයි පහළ වෙනවා දැක්ක හේතුවොමකක්්ද කියලා සාමාන්‍යෙන් කෙනෙක් හිනාවෙන්නේ ඇයි කියල් හු අපි සමහරලාට එකට වෙනත් නොයෙක් දේවල් කියනවා එ මට හිනාවෙන්න හොඳ නැද්ද හිනාවෙෙන්ඩ කාගෙන්වත් අහන්්ඩෝ නැද ඒවාගේ වගේ කියන කතා සාමාන්‍යය සමාජ අපිට එහෙනවා ්‍රහතන් වහසේ නමක් සිනහ පහල කරනවා දැක්ක හම ඒ සිනහ පහල කළේ ඇයි එලාහනෝ ඒකට හේතුව තමයි සාමාන්‍යෙන් සිනහ පහල කරන නැති නිසා අපි නම් දවසකට කී පාරක් සිහ පහළ කරනවා සිහ වෙනවද ්‍රහතන් වහන්සරගෙන් එහෙම දකින්නේ එහෙම දකින්නේ නෑ ඉතා විශේෂ කාරණාවක් නිසා තමයි සි පහල. සිනහාව පිළිබඳවත් භාගිතුන් වහස දේශනා කරපු කරුණු තියෙනවා. එක තැනක දේශනා කරනවා දත් හොඳටම පෙන්නලා හඩනගල සිනහ වෙනවන එක කුමාරයන්ගේ වැඩැක් කියලා. කුමාරයෝ කියල කියන්නේ එක චූටි ළමයින්ගේ වැඩ නොතේරෙන ළමයින්ගේ වැඩක්තමයි? හඩනගා සිනහසී තික නුව නැත්තැන්ට වැඩි හිටියන්ට ගැලපෙන කරනාව කැටියට භාගිතුන්හස දේශනා කළ නෑ. භික්‍ෂූන් වහන්සල පිළිබඳව සඳහන් කරනකොට යම් ධර්මකාරණාවක් අවබෝධ වෙලා ඒ ධර්මකාරණාව තමහන්ට වැටහීම සම්බන්ධයෙන් තමන්ට ඇතිවන සතුට නිසා යන්තන් දත්වෙන්නලා හිනාවැඩි කල කිය. ජන්තමට දත්වන්න සිනහවිටි. ඒ සතුට නිසා ඇතිවෙන සිනහව. ඉති එතකොට මේ වෙනම අවස්ථාවක සිනහවෙනවාෝ දැක්කොත් ඒක ඇත්තටම අහන්්ඩ වටින කරුණ ඇයි සිනහව නී කියලා හන්ඩ වටිනවා. ඇති ඒක නිසා තමයි ලැකනයන් වහන්සේ අහන් ස්වාමීනි සිනහ පහළ කරනවා දැක්කා හේතුව මොකක්ද කියලා එතකොට සඳහන් කලා අආවිශ්මත් ලක්කන දැන් අපි දෙන්නම පින්්ඩ පාති වඩින වෙලාව පෝක අහන වෙලාව නෙමෙීමක ධනෙන් පස්සේ බුදුරජාණන් වහන්සේ ළඟදී ඔය ප්‍රශ්නය මගින් ආපහම හන්ඩ එතකොට මං උත්තරයක් දෙන්න කිව හජගහන් උරට පින්්ඩපාති වැඩල දානය වලඳල බුදුරජාණන් වහන්සේ මුණ ගෙහිෙන්නේ ගියාට පස්සේ වෙලාවක් භාගිතතුන් වහන්ස වදනා කරලා කතාකරකර ඉන්න ගමන් පලක්්ඥණයන් වහන්සේ අර ප්‍රශ්නය හවා ස්වාමීනිි උදේ වඩින ගමන් ගිජ්්‍ය කූටයේදී සිනහ පහල කළේ ඇයි කියලමං අහපු හම ඒක භාගිතුන් වහන්සේ වැඩයිඉන්න තැනදී හන්ඬ කියල මට කීවා ස්වාමීනි මංගේ කාරණාව දැනගන්න කැමතිී කියලා ඒල සඳහන් කළා ස්වාමීනි භාගිතුන් වහන්සේ තුංගෞ්වක් පමණ උස ශරීර තියෙන. ප්‍රේතෙක් මම දැක්කා. ස්වාමීණී එවන් ප්‍රේතයෙක් කලින් දැකළ තිබුරන. මේ ප්‍රේතයාගේ හිස උරට යකඩ ගොලි එක පාර හැටදාහක් වැටෙනම්. බැටනටොලිූ කුඩ්ඩ වෙ යන. පලවෙනිී යකඩ ගුලිය වැටිල්ලා ඔලුව කුඩ වෙලා යන දෙවැනි ගුලිය වැටනකොට බෙල්ල ගාවිඳලා අප ඔළුව හැදිලා ඒ ඔලුවට තමයි ආයි වැටින් ඉතින් නිකං අපි කල්පනා කරලා බැලුවොත් සාමාන්‍ය ගල් කැටේ අපි ඔළුවරට වැටනුත් කොහොමතියේද නොත් ඔළුව කුඩ්ඩු වෙලා යන විදිහ යකඩ ගුලියක් තමයි වැටිෙන ඉතින් හැටදාහක් වැටෙන ආය නැවත වැටෙන ඉවරන. ඉති මේ සත්වයා සංසාර මොනතරන් පව් කරන්න ඇද්ද මේ තරන් දුකක් උරුම කරගන්න. නිරයේ දුක් විඳලා විඳල විඳල ඊට පස්සේ අවශේෂ කරමය තමයි ඔය ප්‍රේතලෝ කොල ගෙවීම. ඉ මේ සත්වයා කොච්චර පව් කරන්න ඇදද කියන කාරණාව හිතල තමයි ස්වාමී නිමට සිනහ පලු. සඳහන් කළ ඒවලා අපේ භාගිත වහන්ස දේශනා කරනවා මොගගල්ලාන ඔය ප්‍රේතය මමත් දැක්කා ලෝතුරා බුද්ධත්වය ලබාපු දවසි බෝධිමූලයේ ඉඳලම තමයි දැක්කේ සරෝජ්‍යතා ඥානය ලබනව කලකැන සියල්ල දකින වෙලාවලි. මේලෝකය අහවල් කාරණාව දැක්කනය කිරෙක් නැෑ. එ බෝ මැඩදිම තමයි ම දැක්ක නම අද වෙනකං මෙහෙම ප්‍රේතයෙක් ඉන්නවා කිය කාටවත් දේශනාව කරල නෑ සඳහන් කරලා නෑ. ඒකට හේතුව තමයි මේ ශ්‍රාවකයන් පිළිබඳව තියෙන අනුකම්පාව. ඇ පිනතින ගෞත්තුුණක් කියල කියහම දලවසෙන් හැතැක්ම හයකට වඩා වැඩි ප්‍රේතයගේ තර මවස දීට සමාන මහතකොත් තියෙන්න්නේ ඇති. කෙසේ වෙතත් යකුළු හැටදාහක් එක අවස්ථාව කොලුවට වැටිෙන. ඉදි කාටවත් කීවට පිළිගන්න පුළහන්ද. තැන් අදා අපේ පින්න තුන්නත් කල්පනා කරලා බලන්නකු. මේ යකඩ ගුලි හැටදාහක් ඔලුවට වැටෙන්ඩ මෙ මෙහෙම දෙයක් වෙනවද. මේ මොහතක් මොහොතක් ගන වැඩේ වෙනවා. ඔහු අවුරුදු දාස්කනම් කෝටි ගැනන් විඳවනවායක. ආංගක නිසා ෛදේශනා කළේ. මහනිිනි එදා මගේ වචනය යම් කෙනෙක් සැක කලා නං එහෙම වෙන්ඩ පුළුහන්ද කියලා. ඒ සැකය සැක කල ඔහුට ම අනර්ථයපි නිස පවතිනවා. ඒක නිසයි මම දේශනා කලින් නැත්ති. ඇයි බුද්ධ වචනය සැකකලොත් එක බරපතලකුසලයක් කියෙනවා. එකන භාගිතුන් වහන්සේ විශ්වාස නෑ කියන එකනේ භාගිතුන් වහසගේ වචනය සැක කරනව කියල කියන්නේ. දෙතට බාන්නක මේ තිසරණය සරණ යනවා කියල කීවට සොළු පටුද කියලා. ඒ නිසා සඳහන් කරන්නේ මේ ලෝකයේ අමාරුම වැඩේ මොකක්ද කියලැහෝත්. බයිනැතුූ කියන්න තෙරුවුම් සරණයනය එක කියලා. එත් තරම්ම අමාරු වැඩ බුදුන් සරණ යනුව කියන කරනාව. අදනන් කෙනෙකුගින් අහපුහම කියඩ පුළුහන් බුදුරජාණන් වහන්සේ අපිට සැකනය කියලා. න කරුණු දක්ව දක්ව කරුණු පෙන්න්න පෙන්න. භාගිතුන් වහන්සේ සතු මේ ගුණාන්ගත් මේ ගුණන්ගත් මේ ගුණන්ගයත් පිළිගැන්ඩ පුළුහන්ද කියලා අහනකොට තමයි ඒක නැන් ටිකක් අමාරී වගේ තේරයෙන්. එදර මේ කාරණාවි පහැල්දි කරනවා මහනන මම දැක්කා බෝමැඩ දිමයි දැක්ක ඔය ප්‍රේතයාව. නමුත් අද වෙනකන් කාටවත් කීවෙන බුද්ධ වචනය ගැන සැ ඉපදවොත් ඔහුට අනර්ථෙක් වෙන නිසා. අද මම ඒක සඳහන් කරනොමොකද මට තව එක ශක්ෂියක් තියෙනවා. මම දැක්ක වගේම මොගගල්ලානයන් වහන්සේ දැකල තියෙනවා. එඳ සාක්‍යයක් තියෙනෙහිද සඳහන් කරනවා. මේ කාරණාව වාගිතුන් වහන්සේ පැහැදිලි කරල දුන්න. එතට මේ සත්‍යයා සසර මොනවාගේ අකුසල කරම කරන්න ඇද්ද මෙ තත්වයට පත්වෙෙන්ඩ. කාරණාවත් භික්‍ෂූන් වහසලගේ ආරාධනාවෙන් භාගිතුවාස දේශනා කරනවා. මහනන අතීතයේ භර්යශ්නුවර හිටිය මේ පාද කොරවෙච්ච කෙනෙ. ඒමට කැන්නෙම පිළු කියලා පිලෙක් කියල සඳහන් කරන කොර පුද්ගලි මෙය හරි දක්ෂයි මේ අතකුරු ගහනවා කියන වැඩේට හරිම දක්ෂයි ඒ කියන මේ ගල් කැටයක් අරගෙන හරියටම ඉලක්කේට ඇගිල්ලෙෙන් ඒ ගල් කැට එල්ල කරනවා එල්ල කරලා විදිනවා අතකුරු ගැසීම ගෙලගෙන ඒට හරිම දක්ෂයිමි වැඩිය. මේ ගම නැත රජගහනුවර මේ කතා වාහනකොට භාගිතුන් හසේ අතීත කතාවප හැදිරි කරනවා බරැස්නුවර රාජ්‍යයට ඇතුන්වෙන තැන එනිසකින නුවර දොරකඩ කියලා තියනවා විශාල නුගගහ මේ කොර පුද්ගලයා මේ නුකගහ යට තමයි ජීවත්යෙන්නේ ගමේ ළමයි හරි ආසයි මෙයගේ මේ ගල් විදින වැඩේ බලන්න එනිසාල් ළමයි ගිහිල්ල කියනවා මේ අපිට ගල් විදලා මේ ඇතැකු ගේ රූපයක් හදල පෙන්න්නට. ළමයි කියන කියන දේවල් මෙ මනුස කරනවන්. එදකට ළමයින්ගෙන් පොඩි මුදලක් ලැබෙනවා. ළමයින්ගෙන් කෑම ටිකක් ලැබෙනවා. ළමයින්ගෙන් වතුර ටිකක් ලැබෙනවා. එක තමා එයාගේ ජීවිතය ගෙවෙන හැටි. ගල් කැට ටික ගෙනහිල්ල දුන්නහම ගහේ උඩ තිෙන නුග කොළවලට හරියටම මෙයා ගල් කැටෙල්ල කරකර සිදුර සිදුර හැදට විදිනවා. ඇතක්කු රපයක් වවා ගෙතිකොට සිදුරු සිදුරු පේලියකින් නුගකොලේ ඇත්රූපය. අශ්වරූපය. මේවාගේ එක එක එකේ එක රූප ඒ විදිහර කොලේ සිදුරු කරලාතිය ගලෙන් තමයි සිතුරු කරන්න. ඉති එක දවසක් බරණ රජරු එනකොට ළමයිටික ඉක්මනට මේ පුද්ගෙලයා උත්සලා නුගගහේ මුල් අස්සර දැම්වා. නොගගස්ලාර ලොකු. මුල්තිීවනේ ධාරධාර වගේ ඇටුවන් කියලපිකෙන්. ඒ අස්සේ දාලා රජිරුවන්ට පෙන් නැතුූතිර ලමයි පැලදීවා. තද ග්‍රීෂ්ම වෙලාව නිසා රජරූත් ඇැවිල්ල ගහයට නතර වනා ටික. නතරවෙලා බලම මේ රජ්ජිරුවන්ගේ ඇඟ පුරාමාර රූප සටහ ඇත්තුන්ගේ රූප අස්වයන්ගේ රූප අ නුගකොලෝලට අව් වැටින හම ඒක ඒ අවුුවෙන් චායාාවල් ලඟට වැටිලා. රජරු උඩ බලහම නුගකොල ඔක්කහුමිහිල් කරලා. කෞදුද මේ වැඩි කරන්නගේ ලහකු හම ගමේ මිනිශස සඳහන් කලා ස්වාමීන් පිලෙක්ක ඉන්නවා. එයා තම යො වැඩි කරන්නේ හරිම දක්ෂයි ගල් විදිද කිය. රජරු කල්පනා කලා මටත්තියනවා ලොකු කරදරය. මේ පුද්ගලය ලව්වා ඒ කරදරී නැතිකරට එහනම් පුළුවන්. මොනගැහෙෙන් එක්කෙන්ට කියලා මාලිගාවට ගන්න ගෙන කොට සඳහා කතාව කිවා තමන්ට තියන කරදරී. මොද රජරුවන්ගේ පුරෝහිත බ්‍රහමණය හරීයට කියවන එක්කෙනෙ. දෙ රජර කියෙන මං වචන දෙකතුනක් කියනකට මොහු වජන පහළුවක් විස්සක් කියන. ඉති මට මේක පුද්දුම කරදරයක් වෙලා තිනි. ඒ නවත්තන්න ඕන කියලා අර ගල්විදිනෙක් නට කිව පුළු හන්ද. මම ගෙනල්ල දෙන්නම් එලුවෝ පහරපු වසුරු. අපි ගැන එලු පෙටි කියල ම ගෙනල්ල දෙන්න නැලියක් විතර. මගේ පුරෝහිත බ්‍රාහ්මණය මාර්ථයක කටාවට වැටුණ හම එයින් එකක මෙයාගේ කට ඇතුළට විදිින්ඩෝනේ. මහරජ ඕකවස්පුලුවටගල සඳහන් කලා. තිරයක් ඇදලා පුරෝහිත බ්‍රහ්ණයයි රජිරුයි තිරෙෙන් එහා පැත්තෙඉන්න. මේ කතුරක් කරගෙන පොඩි කවුඩුවක් කර තිරේ පලතියනවා රජුරුව කතා කරනවට බ්‍රහ්මණය වැඩින් කියියෝනෝ කට අරින වාරයක් වාරයක් ගානේ ඇ ගල් කැටයක් වගේ එලු වසුරු පිඩක් කරගෙන කෙලිම්ම කටට ඉදිනවා. කතාවට ලෝබ නිසා මේමනසයා ඒක මොකක් දෙ කියල බලන්නේ ඒ ගිනල කතා කරනවා. දැගින් නැලියම ඉවරයි. ඊටවස්සේ පිළලා එහා පැත්තේ දලා තිරේ හොලෝනො. ඊටවසේ රජරු දැනකත්ත දැන් භාජනය ඉවර වෙලතියෙන්න්නේ. ඒටවසේ පුරෝහිත රිිවා පුරෝහිත. ඔඹේ වාචාලකමේ ඉවරයක් නෑ. කොච්චරද කියලා කිවොත් තැන් එලුබෙටි නැලියක් ම උඹ ගිල ඉවර රවා. කිීවට පස්සේ එදා හිඳලා එකවදාවත් රජරෘත්තික කතාවටාව නෑ කතා කලාට අනවශ්‍යී දයට කතා කරන්නේ න මේයාගේ දක්ෂතාවේ නිසා රජ්ිරුවන්ට තිබ කරදරින් රජරු මැගැයිිය. එහහින්ද රජිරුව මේ පුද්ගලයට එදිනෙදා පැවැත්ම සඳහා. අවශ්‍ය හැම දෙයක්ම අටාට අටාට දුන්නා. හැම්ම දෙයක්ම අටාට දුන්නා. සරංදුන්නොත් සරං අටයි කමිසදුන්නොත් කමිසාටයි මාලදුන්නොත් මාලාටයි මේවාගේ දෙන හැමයකෙන්ම සබ්බ්ටක කියල දානයක් දුන්න ද සම්පත් ගොඩා කම්බුණා පොයි සිද්ධිය දැකලා බරණශ්නෝර තවපුද්ගලය කල්පනා කළා මේ ඥානයේ නැතම් මේ ශාස්ත්‍රයේ ගෙනගත්තොත් මටත් මේවාගේ තෑගි ලබන්න පුළුවන් වෙයි කියලා ඉතින් ගිහිල්ල කතා කරලා කීව ආචාර්තුමනි මටත් උගන්නන්ට බැරිද අතකුරු ගහන වැඩි ඉටසිකිව බෑ කියලා බැකිවට මෙ අ යන්නෙ නෑ උයල දෙනවා වතුර ගෙනල්ල දෙනවා රෙදි හෝදලා දෙනවා බැල මෙහෙවරකං කර කර ළඟ ඉන්නවා. එහෙම තවත් කාලයක් ඉන්දර කියනවා අනේ මටත්තු ගන්නන්ට බැරිද. ඉති බැකියන්ටත්බේ තමන්ගේ වැඩටි කඔක්කොම කරලා දෙනවා. හා ඉතින් කමක් නෑ කෙලි ගෙන්වා. උගන්නල ඇහුවා දැන් ඔබ කොහොම දෝයි ශිල්ප පරීක්ෂා කරන්නේ. ඉටවසිදැන් ශිෂ්‍යයා කියනවා.

වැඩ දෙකම රන්ඩි පවමට ගෙවන්නඩ බෑගලකිව. ඉරස් කල්පනා කලා කාත්කවරුවත් නැති කෙනෙක් හොයාගන්නවා කියලා. දැ මේ අපිටත් වෙලා යන වශීල් පරීක්ෂා කරංච. එල දෙනුත් නං හිටිය කල්පනා කලා එලදිනට අයිතිකාරයකෙද. තවටිකක් යනකොට පසේ බුදුරජාණන් වහසනමක් පින්ට පාති වඩිනා. මොහු කල්පනා කලා මොහුටනම් කාත් කවරුවත් නෑ. මැරුණ කියල අනන්ඩ කෙනෙකුත් නෑ. මගේ ශෙල්ප පරිීක්ෂා කරඩ හොඳම තැන තමයිමී. එලා භාගිතන් වහන්ස පිට පාති වඩින ගල් කැටයක් කරගෙන ැගිල්ලින් විද්ද. දකුණු කම්බිලිට කනී සිදුරට තමයි විද්ධී. දකුණු කංසිදරයෙන් ඇතුළ වෙලා වංකං සිදුරින් පිටවෙලක් ගිය. දරාගණඩ බැරිත්තරන් වේදෙනාවක් ඇතිවුුණ පසේ බුදුරජාණන් වහන්සේ අහසට පැනැගල ඉති ගමේ මිනිසු බලුවා පිඩ පාති වැඩිනෑ. ඉති මෙම බලා පිඩ පාති වඩි නෑ වෙනද වගේ. කරදරයක් පත් වෙලාද මු බලන්ඩ එල ගිහිල බලන් පිරිනුවම් පාල. ඒ පිරිසත් එක්ක මේ පුද්ගලය ද්‍ය පිරනුවම් පාල ඉන්නවා දැකලා දැක්ක ගමන්කිවා මේ හාමුදුරු ඉලක කරලලා නෙම ිල්ප පරරික්ෂ කල. ීවා මිනිස්සුන්ට හොඳටම තටගිය එහින්ද ඇදලා අරගෙන මැරණකම්ම ගැනවා. මරලාදම්මට පසේ ඔහු ගිහිල්ල නිරේ උපත්තිය ලැබ්වා.ඇති දීර් කාලයක් නිරාදුක්කඩ. අවරුදු කෝටි ගැනන් නිරේ දුක් පිඳලා එයින් චුතවෙලා අවශේෂකරමයෙන් ප්‍රේතලෝක ඉපදිලා මේ ප්‍රේතයා අර යකුළු ඔලිින් පහරකමින් දුක්දිවා. එක දැක තමයි මුොගල්ලනෙන් වහසට සිහ පහලලන්න. සක්ටිකූට ප්‍රේතයා කියල තමයි හඳුන් කලා තියෙන. ඇති මේ කාරණාව භාගිතන් වහසේ මතක් කලා මෙන්න මේ සිද්ධිය නිසා තමයි තාමත් ඔය ප්‍රේතය ෙරීමට දුක්කවෙ දින්න කියලා. කියල තමයි අපි අර මාතෘකා කරගත්ත ගාතාරත්නය දේශනා කළ. යාව දේවානත්හායේ ඥත්තං බාලස්ව ජායති හන්ති බාලස්ස සුක්කන්සං මුද්ද මස්ස විපාතයන්තිමිනතිි සඳහන් කරනවා බාලයා උගත් ශිල්පය. නොහොත් බාලයා බොහෝ දෙනාතර ප්‍රසිද්ධවීම. බාලයා ශිල්පය ඉගෙනගත්තත් බාලයා බොහෝ දෙනාතර ප්‍රසිද්ධියට පත්වනත් ඒක ඔහුගේ විනාශය සඳහා මයි තියෙන කිය සඳහන් කරන බාලයාගේ අධ්‍යාපනය ඔහුගේ විනාසටම හේතුවයෙනවා බාලයාගේ ප්‍රසිද්ධ ඔහුගේ විනාසේ සඳහාම හේතුවෙනවා බාලයාගේ ප්‍රඥානමති හිස පළමින් අක්කුසල් කොටස නසන්නේ ගතාව සරලතේරුම සඳහන් කලා ඒ අපි බලමුුව යාව දේව අනත්තාය අවැඩ පිණිසමයි බාලයා ගියවූ ගත්කම තමන්ට අවැඩ පිණිසම තමයි නැ තවට බලන්නක අතකුරු විදිණ අර පුද්ගලයා ශල්ප ඉගැනගැන ශෙල්ප පරික්ෂා කරපු හැටි ඒ ශෙල්ප පරීක්ෂාව නිසා අවුරුදු කෝටි ප්‍රකෝටි ගානක් නිරහිමයි අග්ඥාණයගේ උගත්කම නිසා වෙච්චදය දැන්මේ ගල් විදින ක්‍රමය ඔහු ඉගෙනගත්තේ නැත්තං. ඔහුවතින් කවදාවත්ම මෙහෙම අපරාධයක් වෙන්නෙ නෑ. ඔහු එක ඉගෙනගත්ත නිසා පරීක්ෂා කරන්න යොදාගත්තේ වැරදි තැනක්. අන්න ඒවාගේ තමයි පින්නතුන. ධර්මයෙන් තොර අධ්‍යාපන. බොහෝම වෙහෙසිලා බොහෝම මහන්සිවෙලා රෑදවල් නිදිමරලා අපි ඉගෙනගන්නවා. ඒ ඉගෙනගෙන අපි සමහරලාට රැකීරක්ෂාවක් සඳහායනෝ රැකියාවක් අපිට ලැබෙනවා. ධර්මයෙන් තොර නිසා අපිේ රැකියාව නිසා බොහෝසේ අකුසල්ම රැස් කරනවා තැන් හිතන්නකු සමහර කෙනෙක් අල්ලස්සරගන්නවා. ්‍රේත ලෝක ඉපදින් හේතුවන ප්‍රධාන කාරණාව අල්ලස්ගීම. නම රැකියාව තාව ඉගෙනගෙන ඉගෙන ගෙනපු නිසාල්ලස් කන්නවා. තමන්ට ලැබෙන පඩියට අමතරව මහජන සේවය ඉතාම ඉහල කුසල කරමය. මහජනයාට යහපත හදනෙක් යපෙන්ඩ පඩියක් ගත්තත් ඒ වැඩි වෙන කරන්න කෙනෙක් නැතුව යනුවන්නේ. නි හු ගන්න මුදලට වඩා ඔහුගැන්වෙන සේවය සමාජයට හරි උසස්. හැබයි ඒ වෙනුවෙන් ජනතාව වෙනුවෙන් රජය විසින් ඔහුට වේතනයක් ගෙවන. දට අහිංසක මිනිස්සුන්ගේ කාර්ය කරලා දෙන්න තමයි වැටුප ගෙවන්. න ඒ වෙනුවෙන් නැවත ඒ මිනිස්සුත් නොයක වර රස්තියාදු කරමින් ඒ මිනිස්ුන් ගෙන. ීයක් හරි ගනිමින් මනං ඒ කාය කෙරෙන්නේ එක ඉතාමකු සංසාගතයි අපි ඉවතම අල්ලස් ගන්නවා කියල කියන්නේ තට ඉගෙනගෙන එතෙන්ට ගිහිල්ල ප්‍රේතලෝකයන් වැඩ කරනවා තව සමහරලාට උගත්කම නිසා ඔ නොයෙක් අපි ගැන්නේ කොන්ත්‍රාක් වැඩවාගේ කරන්න ගිය හම එවන් මුදල් බොහෝසේ ගසා කනවා හදන්නඩ මුදල් දුන්නහාම සමහර කෙනෙක් පාලම ඉතාම බාලවිදිහට තනල බැඩි මුදලක් තමන් ඉතුර කරගෙන. මහජන සේවය දුරුවල විදිහට සිද්ධ වෙලා. පාරහදන්ඩ දුන්නම් වැවහදන්ඩ දුන්නාම බෝකෝ හදන්ඩ දුන්නාම ඒවගින් තමන් අයහපතක්කමයි කරගෙන තින්න. සේවය කරලා නෑ කළත් ඒ පවතින විදිහට සිද් වෙලා නෑ. තමන් යැපිල තියෙනවා. වැදි ඒ මුදලින් දරුවන්ට දුන්නත් මවපියන්ට දුන්නු බිරිඳට දුන්නත් මෙ හැම ක්‍රියාවකටම යන්නේ අර අයහපත් විදිහට හම්බ කරපු දනේ. අපි ගින්දර ටිකක් අරගැන ඒ ගින්දර කාට දුන්නත් ගත්ත ගත්ත කෙන පිච්චෙනවා. ඒ වගේතමා පී අයහපත් විදියට හම්බ කරන ධනේ පරිහරණය කරනකොට අන්නටත් ඒකේ බලපෑම විපාකයක් තියෙන. පිනති ඒ විදිහයට මේ සමාජ හැසිරීම පැවැත්ම ගැෙන කල්පනා කරලා බලහම තමන් බොහොම මහන්සිේලා මහන්සිවෙලා නිදි මරලා ඉගෙනගෙන රැකියාවක් හොයාගෙන තියෙන්නේ. තමන්ගේ මෙලවජීවිතයේ සුවපත් කැරගෙන යුතුකං සම්පූර්ණ කරලදීල කුසල් දහම් රැස්කරගෙන සුගතියට පාරහදා ගනිමින් මෙලොව ජීවත්වෙන තුරු අනුන්ට අතපා නැතුව ජීවත්තමින් කටයුතු කරන්න විතරක් නෙමෙයි අපිේ ඥානය ලබල තියෙන්නේ. නොයෙක් නොකටයුතු කංවල යෙදයේදී. නෙරයලෝකවල ප්‍රේතලෝ කොලයන් පරහදා ගන්නයි. එතොට මේ රැෑ තිස්සේ නිදි මර මර මහන්සේලාතියන මොකටද ප්‍රේතලෝකටයි නිරේටයින්න. ආං ඒකයි සඳහන්කළේ බාලයාගේ උගත්කම ඔහුට හානියක් කරම පිඳති නේතකොට තව හිතල බලන්නකෝ සංසාරය ලැබුවන ප්‍රඥ්ඥාවක් ඒ ප්‍රඥාව අපිට ලැබුණේ හැබෑවටම මේ බුද්ධ ශාසනය නිසා මෙ හැම කෙනෙක්ම මෙලොව විඳෙන යම් සැපයක් වෙෙද්ද හැම්ම සැපයක්ම සසර කරපු පිනක් නිසා. හැම දුකක්ම සසර කරපු අකුසලයක් නිසා. පින් කරන හැටි අපිටි කියල දුන්නේ භාගිත නොහස විතරයි. නිවැරදිව පින් කරන හැටි කියල දුන්නේ. දස දානවස්තුවක් දේශනා කරන මේ දස දානවස්තුව මනාව සම්පූර්ණ කරගන්නි කියල දේශනා කළා එතකොට සසර නිවන් දකිනැතුරු. උපදින උපදින ආත්මවල අහාවල් දේ අඩුපාඩු නිසා අපිට දුකයි කියල කියන්න දෙයක් නැති තරන් බවබෝග සම්පත් ලැබෙනෝ. තිසරණයි පන්සිලි ආරක්ෂා කරගන්න නිසා උපදින තැන සුගතියක් බවට පත්වෙනවා. එතකොට මේ දසදානවස්තුූ සම්පූර්ණ කරගෙන යනකොට. එකක දේවල් ප්‍රඥාවන් කාය බලය ශරීර පෙනුම හමේ වර්ණය රුව ලස්සන මේ දේවලුත් මෙත් එක්කම ලැබෙනවා. එතවට අපි ලබාගත්ත ප්‍රඥාව අපි වැරදි දේටනම් පාවිච්චි කරන්නේ දැඟපේ එදන්නව සුවොඳ ප්‍රඥ්ඥාව ලබන්ට තිය හොඳ පූජාව. මළුපෙත්මං ඇමදීම ප්‍රඥ්ඥාව ලබන්න ොඳ හේතු සාධකය. තවත් නොයෙක් පින්කන් කරලා ප්‍රාර්ථනා කරන වනන් ඒකානිවාරයෙන්. එතකොට හිතල බාණන්නකු පන්නතනේ තුවක් වුව හදපු කෙන කිලෝ හතරක් පහක් බරතියෙන් පොඩි උපකරණ. නමුත් ක්‍රියාත්මක කරහම සමහට මීටර හාරසීය පන්සීය ඇත ඉන්න පුද්ගලයෙක්ගේ ජීවිතය නති කරන්න තර ශරීරයේ මේ පැත්තතිෙන් වැදදු හම ඒහ පැත්තිෙන් සිදුරෙන මතු ෙන්න්න තර. ලොකු ජවයක් තියෙන පොඩි උන්ඩයක් ඒකින් පිට කරවා. නමුත් මීට හාර පන්සීගත් ජවය අඩු වෙලා නෑ මෙහෙන් වැදුන හම එහා පැත්තෙන් ලොකු කෑල්ලක් කරගෙන පිට වෙලායනවා. නමුත් මේ පොඩි ඉඩ තුළ තමයි මේ ක්‍රියාත්පක වීම කරන්න. නමුත් මේක මුලින් හිතපු පුද්ගලයා මොන නුවනකින් සැලසුම් කරන්න ඇද්ද කියල හිතන්නක. තුට සමහර වැඩි උන්ඩ තියෙනවා සැතපුම් ගඩන් ඈත බේගේ බාලන වී ගමන් කරනවා. එතකට මේ තියෙන්නේ මෙවැට කැනෙ ප්‍රඥාව කියල නෙමෙයි. ඒවටගැනෙ සූරකන් කියල සූරකමක් ීරකම. ප්‍ර්ඥාව කියන නිසාසනය තියන උසස් නම. නමුත් මෙහෙම හිතන්ඩ පුළුවන් වෙච්චාය මේ හිතීමේ ශක්තිය. සසර නිරේට යන්නමුණ යොදාගති. වැරදි වෙළදාම් පහක් භාගිතුන් වහසේ පෙන්නෙන කොට. අවිහායුද වෙළදාම ගැනත් සඳහන් කරලා තියෙනවා. ඒක එනෙ මේ කැති උදලු පිහි අමන්න විකුණන් එපා කියල නෙමයි තියෙන්නේ. අනුන්ගේ ජීවිත විනාශ කිරීම සඳහා යොදන උපකරන. කැත්තිනුත් තවැඩි කරන්න පුළුවහන් එනට කැත්ත හදලතින මිනිස් පරන්න නෙමෙන්නේ. පිස්තෝලයක් තුවක් වක් බෝම්බයක් හැදිය කෙලින්ම සත්ව ගාතනය උදෙසාමයි. එකට ඒ භාගිතනාසේ තහනම් කරපු දය එතකට එහෙම දේවල් නිෂ්පාදනය කිරීම ලෝක සත්වයාගේ අයහපතරැයි හේතුියන්නේ එහනම් හරුම රැස්කරගන්නවා මේ කාරණාවතෙක් ඇයි ඔහුත් සැලසුම් කරලනය හදන් ඒ මෙච්චර දුර ගමන් කරන්න ඕන මේ තරන් වේගයක් තියෙන්ඩෝනේ ප්‍රාණගහතය සඳහාම හදපුදේව. ඒවාගේ තමන්ගේ විශිෂ්ට හැකියාව යොදාගෙන තියනෙත් නිරේට ඇන්. තැම් බාඩුක ඉච්චර හිතන්ඩ ශක්තියක් තිබිච්චාය මේ සංසාරය දුක කෙරවල කරන පැත්ත කල්පනා කරනං ඒ අයට සාාසනය තුළි කොච්චර ලොකු මක් කියන්න පුළ හොඳ කියලා. ආගේ නිසා අනුන්ගේ ජීවිත විනාස කරන්න අනුන්ගේ ජීවිත අඳුරු කරන්න ලෝකසත්වයන්ගේ ජීවිතවලට නොෙක් කෙනෙහෙලිකන් කරන්නේ අපි ලබාගත්ත ප්‍රඥාව අපි ලබාගත්ත උගත්කම තමන්ටවත් හිත පින්සවෙන්නේ. තීළඟට සඳහන් කලා පිනතිනේ. බාලයාගේ ශල්පශාස්ත්‍ර ඥානයක්ත් ධනදානඥාදී ආශ්චර්යත්. එතකොට ධනය ගොඩක් ලබෙන්ඩ පටන්ගත්ත හම අග්ඥානයකුට ධනය ලැබෙන්ඩ ගත්ත හම ඔහු ඒ ධනේනි සමනෝද කරන්නේ අකුසල්මයි කරන්න. එ ධනය නිසා අකුසල් කරන්න. අපේ පින්නතුන්ට මතකයි නිතර නිතර ධර්ම දේශනවල් අහලතියන අපේ ශසනයේ එක රහතන් වහන්සෙනම අනාගාමින් වහන්සෙනම සෝවාන් වහන්සෙනම සහ එක පෘතජ්්‍යන ශ්‍රාවක. හතර දෙනාම ජීවිතක්ෂයට පත්වෙෙන්නේ එල දෙනක් ගැනලා. එල දෙනකගේ වෙස් අරගනයන්නේ යක්ෂනිය. කෞද මේ යක්ෂණය මේ හතර දෙනාම පෙරබුද්ධාන්තරයකයි තාම හොඳට ධනය තියෙන සිටිු කුමාරුරු හතර දෙන. මුළු නගරම මිනිස්සු පින්කං කරන කාලි නමුත් මේ මහා කෝටිපතියෝ හතර දෙනා එකතු වෙලා සාකච්ඡා කළ අපි මොනවාද කරන්න ඒ අගේ යෝජනාවල එක ප්‍රතිඵලයක් තමයි අපි සුරාපානය කරම ධනේ තියෙන නිසා තනියම බෑ කාන්තාවකුත් එක්කේ අන්තිමට කාන්තාවකුත් එක්ක උයනට ගිහිල් සුරාපානය කරකර විනෝධ වෙලා අන්තිමට හවස තීරණය කළා ඇයට පඩි ගෙවනවා වෙනුවට ඇය මරමු කියලා ගේ මරණ වෙලාවේ ඇය සාපයක් කළා උපදින උපදින භවයක් බවයක් ගානේ පලිගන්නවා කියලා. ඉතින් ඒ පලිගැනීම තම පලවෙ නිවතාවලමයි මේ සංසාරය අතීතයේ සිය දහස් වර මේ හතර දෙනා මේ තැනැත්තියගෙන් මැරුම් කාලතිල. මෙවන් වෛරවලට බොනෝද කියන්නේ මේවට තමයි කියැන්නේෙ බද්ධ වෛර කියලා. වෛරයට වඩා බද්ධ වෛරයේ අතිශයම භයනකයි. සංසාර බැඳිල බැඳිල විපාක දෙනවා. එක තමන්ට තමයි ලොකුමා නරතය තැඟර කාන්තාව මරණ වෙලා විකීව උපදින භවයක් ගාන මරණවා කියලා. එතකොට අන්තිමට එනකොට කොහොමද. එදා නපුර කරපු එක්කෙනෙක් අන්තිමට රහතන් වහන්සෙනවා. ධාරුචීරිය මහර හතන් වහන්සේ. නව ද්‍යක්ෂණය විසින්. ජීවිතක්ෂයට පත් කළා පුක්කු සාති මහරජිරු අනාගාමිකෙනෙ යක්ෂණය විනාස කළ සුප්‍රබුද්ධ කුට්ටි සෝවාන් වහන්සෙනම එලද නැවිල් ඇෑනලා විනාස කලා යක්ෂණය එල දෙන වෙස් අාරගෙන. තම්බදාටික චෝර විතරයි පෘතජ්ජන් නමුත් දැක් බලන්ඩ රාහතන් වහන්ස නමගගේ ජීවිතය නැතික ලානන්තරී කරමය කරග. අනාගාමින් වහන්සනමක් සෝවාන් වහන්සනමක් ජීවිතක්ෂයට පත්කරල කරගත්ත කුසලේ සුළු පටුද කියල. මේ කතා කරන වෙලා වෙ යක්ෂණය විීචීය දුක්කිරදීම. න රහතන් වහන්ස පිරිනිවම් පෑව. අනික් දෙනම දෙවලොෝ බඹබල උපත්තිය ලැබවා. තම්බදාටිකි චෝරත්. අන්තිමට සාරිපපුත්තයන් වහන්සට දුන්න දානය නිසා දෙව්ල හඋපත්තිය ලැබවා. ක්ෂණයා වී එතවට මෙතන සඳහන් කරනවා බාලයාගේ ධනදාාඥයාදී ආශ්චර්යක් ඔහුට විපත පිණිසම වේ එනම් බාලයෝ ධනය තියෙනකොට පිනතින අකුසලයට යොමුුවෙන්ඩ ඉඩක කඩ බොහොම වැඩි ප්‍රඥාාවන්තයකුට ධනය හම්බුලොත් නං මේ ධනය වියදං කරලා වියදං කරලා මම සසරින් එතරයන් ඩෝන කියල හිතනවා එකැ අපි සුමේ දෙතා අපපසතුමා හත්මුතු පරම්පරාවක ධනය ලැබුණා. මවපියන්ගෙන් පස්සේ බාණ්ඩා ගරිකකින් ඇැහුවා කොහන්ද මෙච්චර ධනය කාගෙද මෙච්චර ධනය සඳහන් කලා ස්වාමීණී හත්මුතු පරම්පරාවක සීයලා මුත්තලා හම්බ කරපු ධනය මෙතින් දැම් මේ ඔක්කොම ඔබෝහන්සට කියලකීවා. ඒලා අහනවාසු මේදක්ුම අරයා එතකොට ඒගොල්ලෝ කවරුොත් මේවා ගෙනනිච්චනද. කවුරුවත් ගෙනනික්චනය මේවා ඔක්කො මැරි ැගිය සුමේද කුමාරයා තේරණය කරනවා ඒ කවුරුවත් ගෙනියපු නැති ධනය මම ගෙනියන් ඕෝනේ අන්න ප්‍රඥ්ඥාව ආගේ නිසා දොරගුළු යුෘත කරලා රෑ දවල් දන්දු අවස්තුූකුම්. එට මේ අපි අට කියන්නේ තමන්ගිති නවස්තුූයි හම දන්දන්න කියලා නෙමේ කියන්නේ. නමුත් ඒ දනේ වියද කරලා අපිට දන්දෙන්න්නට පුළුව. හෙර විහාර හදන්න්නත් පුළුව. නැතිබැරි අයට ගෙවල්දරවල් හඳළ දෙන්නත් පුළුවවා. නොකට යුතුකන් නොහොබිනාකං සල්ලාලකං ඒවාගේ දේවල් කර කර ඉන්නවට වඩා ඒ ධනයෙන් අරවාගේ පිින්කං කරන එක තමන්ට මෙලෝට පරලෝට දෙකටම ලාබයක්. හැබැයි ඥානවන්තයකුට ධනය ලැබුණුත් තමයි එහෙමවෙන්න. අග්ඥානයාගේ උගත්කමක් අග්ඥානයාගේ ධනදාාන්‍යාදී ආශ්චරයත් ඔහුට මකුසලයේ සඳහම හේතුවෙන. ගේ නිසා අපි දරුවන්ට ශිල්පඥානය ලබා දෙනවා වගේ ධර්මඥානයත් ලබල දෙල්ල ෝනේ. කුසලය යකුසලයයි දෙකම මනාව පෙන්නලා තිෙන්ටඕනේ. මෙය මෙසේ කළොත් මෙහෙම වෙනවා. මෙයින් අයින් වනුත් මේ වගේ ලාබයක් ලැබෙනවා. අල්ලසේ ප්‍රතිඵලයේ ප්‍රේතලෝක කියලා දන්නවන අල්ලස් ගණඩ හිතන මොහතක් මොහතක් ගණනයොක වැටහෙනවා. රුපියල් දාහක් දහදාහක් ලක්ෂයක් නමුත් අල්ලසක් ගත්තවාගෙන මෙයි. අවුරදු කෝටි ප්‍රකෝටි ගනන් සාපිපාසාාවෙන් පීඩා විඳවිද අවුවෙන් වැැස්සියෙන් සීතෙන් පින්්නෙෙන්ක් පීඩා විඳවිද. ප්‍රේතාාත්මොල දුක්කිදිනවා කියන එක. ඒ සරත් තරම් දුක්පිණින්ට වටිනවද මේ වැඩි. ්‍රඥාන්තය එහෙම හිතල අකුසලේෙන් ඇත්වෙනවා. එමනම් පින්නතින මේ ධර්මකාරණාවෙන් කෙටියම සෙහිපත් කළේ ධර්මයෙන් තොර අධ්‍යාපනය ධර්මයෙන් තොර ප්‍රඥ්ඥාවෙන් තොර දනදහන්නේ ඕ නෑම කපුද්ජලයකුට සුක විහරණය සඳහාන්‍යවෙයි දුක්ක විපාකයේ සඳහාම හේතුවෙනවා. ඒ කාාරණාවෙන් අප තේරු ගරතතියුත්තේ. අධ්‍යාපන ඥානයෙන් පොහොසක් වෙනවත් එක්කම ධර්මඥානයයුත් පෝසක් වියයුතුයි එම නැත්තන් දුගතියට මිස සුගතියට මඟක් නෑ. මේ කාරණාව හැම මව්පියෙක්ම හැම ගුරුවරයෙක්ම තේරුම් අරගන්නවනං. කොඩාක් දෙනාගේ ජීවිත දුගතියට යන්ඩ තියෙන ජීවිත සුගතියට හරවන්න පුළුවන්. අපි අන්න එදාටයි දරුවන්ට හැබෑවටම සෙන හස තිබුණ කියල කියන්නේ. මෙත්තා කියන ගුණේ අපිගාව වැඩිලා දරුව පිළිබඳව මෙත්තාව හොඳටම තිබුණක් කියල කියන්න පුළුවහන්වි නේත කකොට. මහා බ්‍රහ්මයාගාව තියෙන ගුණවලින් මවපියෝගාව හතරක් තියෙනව කියීවනි එක එකක් මෙත්තා. හැබෑවටම මෙත්තා තියෙනවනං බටහිර විද්‍යාව විතරක් නෙමෙයි ධර්ම ඥානයක් ඔහුට දෙනවා. එහම නැත්තං වෙනත් විද්‍යාවන් ඉගෙනගෙන තුනරුවන්ටත් විරුද්ධ ඔහු කතා කරන්න පටන් ගන්න. එහෙම උගත්තුව ඕන තරං අපි ජීවත්වෙන සමාජි ඉන්නෝආංගේකයි සඳහන්කලේ මෙත්තා කියන ගුණය අපි හරියටම ක්‍රියාවට නගින් එදාට බොහෝ දෙනෙක් දුගතිය වෙනුවට සුගතියට ගමක් කරනවා එතින්ට කටයුතු කරන්න ධර්මාශ්‍රවනය කරන ලක්වැසි ලෝ වැසිසිියරු දෙනාටම ප්‍රඥ්ඥාව පහළවේවා කියලාශිරුවාද කරන